ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිතුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදැක්වීමේ උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ. රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දේශපාලනඥයින් රැසක් සහභාගි වූ මෙම උත්සවයේ ප්‍රධාන වේදිකාවේ අසුන් ගැන්වුවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වූ වෘත්තිකයින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඉදිරි පස් වසර වෙනුවෙන් සකස් කෙරුණු ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ලෙසයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක්, ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් ගොඩනැගීම ඇතුළු දසවැදෑරුම් ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ගොඩනගා තිබෙනවා. ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මහ සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරිනැමූ අතර පසුව එය පිරිනැමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත. අන්තර්ගත ප්‍රතිපත්තිමේ වැඩපිළිවෙල සහිත කෘතිය බහර කරනු ලබනවා. මෙම ප්‍රතිපත්ති මාලාව හරහා ඉදිරිපත් කොට තිබෙන්නේ රටේ ස්වෛරීත්වය සුරකින, දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, සියලු පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවුණු තාරුණ්‍ය මත විශ්වාසය තබන වැඩපිළිවෙලක්. ලංකාව ඒකීය රටක්. එය බෙදා වෙන් කරන්නට අපි කිසි විටක ඉඩ දෙන්නේ නැහැ. ස්වෛරී රටක් වන ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට අපි ඉඩ තිබෙන්නේ නැහැ. අපි ජාතික ආරක්ෂාව රජයේ මූලික වගකීමක් ලෙස දකිනවා. සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනගනවා. නීතියේ ආධිපත්‍ය වචනයට සීමා නොවී සැබවින්ම ක්‍රියාත්මක වන පාලන තන්ත්‍රයක් අපි ඇති කරනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. ලොකු පොඩි ભેදයකින් තොරව නීතිය හැමට සමානම ක්‍රියාත්මක කරන්නට අපි වළගා ගන්නවා. ජනතාවගේ ජීවන බර හා එදිනෙදා වියදම් අඩු කිරීම සඳහා කඩිනම් ජනතා සහන පැකේජයක් අපි තව නොපෝ දිනකින් හඳුන්වා දෙනවා. දේශීය මෙන්ම උසස් පෙළ සමත්වන සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාල උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවශ්‍ය කරන ආයෝජනයන් මුල් වසරේම අපි සිදු කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. අපි රටට නොගැලපෙන වර්තමාන ආදායම් බදු පනත වෙනස්කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙන. නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කරනවා. ආර්ථික සේවා ගාස්තු හා රඳවා ගැනීමේ බඳු අහෝසි කරනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. ආගමික ස්ථාන මත පනවා ඇති විවිධ බදු අපි අහෝසි කරනවා. වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති උපය වෙන විට බද්ද පේයි ටැක්ස් අපි අහෝසි කරනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් උපයන කර්මාන්තයක් බවට පත් කිරීමේ සැලැස්මක් අපි සකස් කොට තිබෙනවා. අංශ ගණනාවක ඇතිකරන දියුණුව හරහා ඉදිරි වසර 5 තුල රැකියා අවස්ථා 10,000,000,000 වටා උත්පාදනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් යටතේ ප්‍රහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකර්මාන්තය සඳහා ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීමට. වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට
ගොවියන් පුරුදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ගොවියන්ට විශාල ගැටලුවක් තිබෙන කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය අපි සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ආපදාවන්ට පත් ගොවි ජනතාවට සහනයක් ලෙස ඔවුන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වැවිලි ශේෂ්ත්‍රය තුළ වැදගත් සේවයක් කරන කම්කරු ජනතාවට රුපියල් 1000ක වැටුප ලබා දීමට අපි දැනටමත් එකඟ වී තිබෙනවා. අද විශාල ජාතික උපදවල බවට පත්වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුළ අවසන් කරන්නට අපි කටයුතු කරනවා. ඔබේ දූ දරුවන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වේ යයි බියෙන් සිටින යුගය අවසන් කරන්නට අපි පොරොන්දු වෙනවා. මා නායකත්වය දෙන රජයක් තුළ දූෂණයට කිසිම ඉඩක් නොතබන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇති කිසිදු අදහසක් දේශපාලන හිස් පොරොන්දුවක් නොවන බව මම ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. හැමදාමත් බාරදුන් සෑම වගකීමක්ම ඉටු කළ මම මෙවරද බාරදී ඇති වගකීම් ඉතාමත්ම ඉහලින් ඉටු කරන බවට මම ප්‍රතිඥා දෙනවා. මිනිසුන් හැර යන රටක් වෙනුවට ගිය අය ආපසු එන සෞභාග්‍යමත් දේශයක් අපි ගොඩනගමු. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ සැබෑ අපරාධකරුවන්, හවුල්කරුවන්, අනුබලදුන් සහ වගකීම් පැහැරහල සියලු දෙනා හෙළිදරව් කර ඔවුන්ට දඩුවම් ලබා දීම සඳහා පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් මව්පියන් අහිමි වූ දරුවන් රැකබලා ගන්නා ඥාතීන්ට මාසික දීමනාවක් ලබා දීම. අභූත චෝදනා මත දේශපාලන පළගැනීමේ අරමුණින් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සියලු ආරක්ෂකංශ නිලධාරීන් නිදහස් කිරීමට පියවර ගැනීම. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ දැනට පවතින වැටුප් දීමනා, උසස්වීම් සහ විශ්‍රාම වැටුප් පිළිබඳ සියලුම ගැටලු නොපමාව විසඳීම. පූර්ණාබාධිත සහිත රණවිරුවන්ට ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසුව මවට, පියාට සහ භාර්යාවට අවසන් වරට ලැබූ වැටුපට සමාන වැටුපක් ලබා දීමටත් මෙමගින් යෝජනා වී තිබෙනවා. පාර්ලිමේන්තු සියලු පක්ෂ නියෝජනය කරන තේරීම්කාරක සභාවක් පත්කර විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය, යුද්ධයට සම්බන්ධ දඩුවම් විදින හමුදා සාමාජිකයන් සහ LTTE සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමටත් ත්‍රස්තවාදී චෝදනා යටතේ දිගු කලක් අත්අඩංගුවේ සිටින සියලු දෙනා මාස 3ක් ඇතුළත නඩු පැවරීමට හෝ නිදහස් කිරීම, අති දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට අමතර දීමනාවක් ලබා දීම, සියලුම ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමටත්, රටපුරා පිහිටි විද්‍යාපීඨ 18ම විශ්වවිද්‍යාල දක්වා උසස් කිරීමටත්, ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා එය සංවෘත සේවාවක් බවට පත්කිරීම. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් යෝජනා වී තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරමින් ජීවන වියදමේ අනුපාතයට ගැලපෙන පරිදි රජයේ සේවකීන්ගේ වැටුප් වැඩි කිරීමටත් අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා දීම, එසේම සෑම පවුලකටම නිවසක් ලබා දීමේ මහල් නිවාස ව්‍යාපෘති ක්‍රමයක්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්. රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් මෙමගින් සිදු කර තිබෙනවා. යටතේ වැට් බද්ද 15% - 8% දක්වා අඩු කිරීම, පොලිය මත අයකර රඳවා ගැනීමේ බදු අහෝසි කිරීම, කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා වසර 5ක බදු අයකිරීම අත්හිටුවීම, ඔවුන්ගේ හිඟ බදු මුදල් කපා හැරීම, දුරකථන අන්තර්ජාල පහසුකම් සඳහා පනව ඇති බදු 50%කින් අඩු කිරීම, දැනට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම, අවශ්‍ය පාසල් සිසුන්ට ඇඳුම්, පාවහන්, පොත් බෑග් ලබා ගැනීම සඳහා වවුචර් පහසුකම් ලබා දීමට යෝජනා වී ඇති අතර, දේශීය ගොවි ආරක්ෂා කිරීමට නාඩු වී කිලෝවක් රුපියල් 52කටත්, සම්බා කිලෝවක් රුපියල් 57කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 63ක් වන පරිදි සහතික මිලක් යෝජනා කිරීම, හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කිරීමට චීන රජය සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නොපමාව ආරම්භ කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් සුවිශේෂී කාරණයක්. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ මුල් කරගන්නා ජාත්‍යන්තර කාර්මික සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් සහ ත්‍රිකුණාමල සහ කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කරගන්නා ආර්ථික කොරිඩෝ 9ක් මෙමගින් යෝජනා වී තිබෙනවා.
පානදුර කොළඹ, වේයන්ගොඩ රාගම, කටුනායක මීගමුව සහ මරදාන හෝමාගම යන දුම්රිය ස්ථාන යාකරන විදුලි දුම්රිය පද්ධතියක්. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත් විෂන් ජීආර් යෙදවූම තරුණ ප්‍රජාවට බාර කිරීම සිදු කෙරුණා. පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරිනැඹුවේ වෘත්තීයවේදීන් රාජ්‍යතාන්ත්‍රිකයින් සහ දේශපාලනඥයින් වෙතයි. සභාග දේශපාලනයක් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිනවන මේ ඓතිහාසික අරගලයට පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව ඇමතුවා. අපි කවදාකවත් ජනතාවගෙන් ජීවත් වෙන්න ඔවුන්ගෙන් ඔක්සිජන් ඉල්ලන්නේ නැහැ. අපි හැමදාම සටන් කළේ ජනතාවගේ උදුරාගත්ත ඔක්සිජන් නැවත ජනතාවට ලබා දීම කියලා මතක තියාගන්න. ඔය ජනතාව නැගිටවන්න. 92 කොළඹ ඉඳන් කතරගමට පාගමන යනකොට මේ රටේ තරුණයෝ 60,000 ඔක්සිජන් ප්‍රේමදාස අහිමි කරලා තමයි තිබුණේ. ඒක මොකක් අයට අමතක වෙලා දැන්. එදා පොහොර මිටිය රුපියල් 350ට දෙන බව අපි එදා කිව්වා. සමහරු කීවා පොහොර මිටිය රුපියල් 350ට දෙන්න ඇලඩින්ගේ පුදුම් පහන තියෙන්න ඕනේ කියලා මගේ ගාව. ත්‍රස්තවාදී අතුගාලා දානවා කිව්වම අහුවා මොන කොස්සෙන්ද කියලා. නමුත් මේ රටේ කරන්න බෑ කියලා තිබුණු දේවල් කරන්න පුළුවන් වුණේ මහ ජනතාවගේ බැඳීම නිසයි කියලා මම විශ්වාස කරනවා. අද ජනතාව තෝරගෙන ඉන්න අපේක්ෂකයාගේ කාර්ය සාධන වාර්තාව ගැන කවුරුවත් සැක කරන්නේ නැහැ. අපි යථාවාදී. කියන දේ කරනවා, කරන දේ කියනවා. රහස් ගිවිසුම් අපේ ගාව නැහැ. කිසිම ජාතියක් රවට්ටන්න අපි සූදානම් නැහැ. ඒ වගේම කිසි කෙනෙකුගේ කොන්දේසි බලපෑම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැහැ කියලයි අපි පැහැදිලිව කියන්නේ. තරුණයන්ට උසනම් සිකියුරිටි, විටිනම් කම්පරු රස්සා දෙන ප්‍රතිපත්තියක් අපේ ගාව නැහැ. මේ රටේ රණවිරුවන්ගේ ගායට බෙහෙත් දෙන්න පුලපුලා බලා ඉන්න NGO ගාය හැදුණු ප්‍රතිපත්තිය අපේ ගාව නැහැ කියලා අපි බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ලබන සිංහල අවුරුද්ද වෙනකොට අපේ රජයක් යටතේ දැවැන්ත ආර්ථික සහනයක් ලැබෙන පැකේජයක් අපි ජනතාවට ලබා දෙනවයි කියන එකත් අපි මතක් කරන්න ඕන. මුන් දෙදෙනාට හදන්නේ රැට නිදාගන්නේ නැති රටක් හදන්න. අපි හදන්නේ රැට බය නැතුව නිදාගන්න පුළුවන් රටක් හදන්න. මම ඉදා යනකොටේ සුරක්ෂිත දූදරුවන්ගේ වගකීමක් මේ ආණ්ඩුවට බාර කළා. නෝ දුවේ පුතේ, ඔබගේ ආරක්ෂාව රකින්න මේ ආණ්ඩුවට බැරි වුණා කියලා අද කියන්න වෙලා තියෙනවා. පාස්කු දවසේ ගීතිකා කියන්න පල්ලියට ආව පුංචි දූල පුතාලගේ ලෙයි එදා පූජා බීම තෙත් වුණා. මේ රටේ දූල පුතාලා මරණ බයට මුහුණ දුන්නා. මරණ බය නිසා ඉස්කෝලේ යන්න බය වුණා. දුවේ පුතේ අපට ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්න සිද්ධ වෙලා. මරණ බයෙන් තොර රටක් යලිත් ගොඩනගා දෙන බවට අපි මේ මොහොතේ ප්‍රතිඥා දෙනවා කියන එක අමුණාන්සලාට කියන්න. ඒක කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකයෙකු අපි අපේක්ෂකයා වශයෙන් දාලා තියෙනවා. එතුමා 16 වෙනිදා මේ රටේ ඔබේ ඡන්දයෙන් බොහොම පැහැදිලි ලෙස ජය ගන්නවායි කියන එකත්, ඒ වගේම ජනාධිපතිවරයෙන් පසු නොපමාව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ජනමතයද මෙම ජනාධිපතිවරණයේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා තියෙනවා. මේ බොහොම පැහැදිලිව එකින්දා එය ජනමතයක් ලෙස සලකනවායි කියන එකත් අපි මතක් කරමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. Maxis number 1 tire in Sri Lanka.